මේ මාස 6ට රුපියල් ට්‍රිලියනයකින් අතවශ්‍යම රුපියල් බිලියන 900කින් රුපියල් ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයෙන් මේ ණය කන්දරාව වැඩි වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය තුල තමයි තවත් ට්‍රිලියන් 1.3ක් ණය ගන්න අවශ්‍යයි කියලා මේ අතුරු සම්මත ගිණුමෙන් ඉල්ලන. ඊට පස්සේ මේ අතුරු සම්මත ගිණුමට මේ පරිබාහිරව ඒ යෝජනාවේ ඉදිරිපත් කළ තියෙන අනිද්දේ තමයි තවත් බිලියන 750ක ණයක් ලබා ගන්න අවශ්‍යය දෙන්න කියලා. ඒ 750යි 1300යි විශාල 750යි 1300යි එකතු කරොත් එහෙම තව ට්‍රිලියන 2ක් වෙනවා. අපි අහන්න කැමති රජයෙන් ඔබලා යම් කිසි විදියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවක් පටන් අරන් තියනවාද? මේ අපිට රජය හැටියට ඔබලාගේ රජය හැටියට ගෙවන්න වෙලා තියෙන මේ ණය ගෙවීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න. ජනාධිපතිතුමා සඳහන් කරා ඉත ඕනෑ කැමින් කියන්න ඕනේ විදේශ ආයෝජකයන් හා විදේශ හවුල්කාරී ආයෝජනයන් නැති කිරීමේදී අපිට ආයතන රාශියකට මේ ගමන් කරන්න සිදුවීම අනුමැතිය ගැනීමේදී ගමන් කරන්න සිදුවීම ශ්‍රී ලංකාවට දිගටම මුහුණ දුන්නු අවාසිදායක තත්ත්වය. මේ අඩු කරගත යුතුයි ආර්ථික තත්ත්වය පණ ගන්වන්නට. මැතිවරණයේ පවත්වලා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවට හිමි ව්‍යවස්ථා සහදායක මූල්‍ය වැඩපිළිවෙළ ගෙන යන්න මේ අතුරු අයවැයට සහයෝගය දෙන ලෙසත් අලුත් දොරටු අපි විවෘත කිරීමේ ක්‍රියාමාර්ගයට ආර්ථික පුනර්ජීවනයේ ගමන් කරන අවස්ථාවේ විරුද්ධ ප්‍රතිපක්ෂයේ වගකීම ජාතික වශයෙන් කල්පනා කරලා මේ ඉදිරිපත් කළ දෙන අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ තිබෙන අතුරු සම්මත ගිණුම හා ඒ මූල්‍ය ප්‍රතිපාදනයන්ට සහයෝගය දක්වීම කියලා මම සඳහන් කරලා. දැන් අපි දැනගන්න කැමති අප්‍රේල් මාසේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මාස 4 කාල පරිච්ඡේදයේ මේ මුදල් වෙන්කරේ කවර බල අධිකාරියට යටත්? එන පාර්ලිමේන්තු අතුරු සම්මත ගිණුම සම්මත වූවාට පසුව මුදල් අමාත්‍යවරයා අධිකාරි බලපත්‍රයක් නිකුත් කරනවා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන්කර ගැනීම සඳහා. දැන් මා දැනගන්න කැමති ආටිගල මහත්මයා ඇති කූඩුවේ ඔබට මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයා විසින් එවැනි අධිකාරී බලපත්‍රයක් නිකුත් කරාද ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගන්න? නෑ. පාර්ලිමේ අභිනව පාර්ලිමේන්තුව කැඳවූ දිනේ සිට ජනාධිපතිවරයාට නිශ්චිත ලෙස සඳහන් කොට දී තිබෙනවා තමන්ට මුදල් වියදම් කළ හැකි වන්නේ කවදා සිටද? ආරම්භ වන දිනේ කවද්ද? ආරම්භ වන දිනය මේක තමයි සිංහල භාෂාව. මේක තමයි ව්‍යවස්ථාව. ආරම්භ වන දිනය අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට එදා තමයි ආරම්භ වෙන්නේ. මාස 3ක් ඉක්ුත්වනතේ රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්. එනම් මේ අගෝ අප්‍රේල් මේ අගෝස්තු මාසයේ 20 සිට නොවැම්බර් මාසයේ 20 දක්වා මාස 3ක් මුදල් වෙන් කිරීම බලය ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නැතුව අගෝස්තු මාසයේ 30 වෙනිදාගේ සිට සමා වෙන්න. අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 20 වෙනිදා දක්වා ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් බැහැර කිරීම සඳහා බලයක් නැහැ. එකම බලයක් ලබා දී තිබෙනවා මැතිවරණයක් සඳහා වෙන් කරන්න පුළුවන්. 3න් 2 බලයකින් අනුමැතිය සහිත පනතක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට පසුගිය මාස 4 මුදල් වෙන් කර ගැනීම සඳහා නිශ්චිත තීන්දුවක් ගන්න. සෞඛ්‍ය අමාත්‍යංශයට බඳවාගත් ශේෂ්ඨ මදුරු මර්ධන සහායකරුවන්, සමෘද්ධි බැංකු සඳහා බඳවාගත් පරිගණක සහායකරුවන්, වනජීවී දෙපාර්තමේන්තුවට බඳවාගත් විදුලි වැට නඩත්තු සහායකරුවන් වැනි සේවකින් විශාල පිරිසකගේ සේවය මේ වන විට අත්නොමතිකව අවසන් කරලා තිබෙන. මෙලෙස පත්වීම් ලැබූ බොහොමයක් දෙනා පුද්ගලික අංශයේ කරමින් සිටි රැකියාවලින් ඉවත් වෙලා රජයේ රැකියාවලට පැමිණි ඇති අතර ඉන් අනතුරුව රජයේ පත්වීම දවලංගු වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණ පාලා සිටින රාජ්‍ය බලයට පත්වන දේශපාලන පක්ෂ විටින් විට වෙනස් වුවද රජයෙන් ලබා දෙන පත්වින් මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව අවලංගු කිරීම ඉතාම වැරදි සහගත පූර්වාදර්ශයක් බවට සඳහන් කරන්න කැමැති. මෙම දැඩි අසාධාරණය සම්බන්ධයෙන් පිළිතුරු සහ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. අපිට අද අර කෑම පැකට්ුවේ රුපියල් 3000 ගණන නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඒ හොඳ ඒ මම ගෙදරින් කෑම ගෙනවා කියලා මම කිව්ව එකට මාව බේරුණාට මේ සභාවින් අනිත් මන්ත්‍රීවරුන්ට ගෙවල් වලින් කෑම ගේන්න බෑ. ඒ අය බොහොම දුර ඉඳලා එන වෙලාවල් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මහලේකම්වරය හරහා මේ පුවත නිවැරදි කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම 950ක් වැය වෙන්න විදියකුත් නැහැ. එක්ක මේ ආහාර සපයන ආයතන විසින් විශාල වශයෙන් මුදල් මංකොල්ල කරනවා. දැන් අපිට තියෙන කනගාටුව අපිට රුපියල් 200ට දෙනවා කියලා 150ට අපේ ජනමාධ්‍යවේදිනුත් මේ ආහාර ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියට ගියහම ජනතාව කියන්නේ 3000 කෑම එක අපි 200ට කනවා කියලා. ඒක ඇත්ත ඔබතුමාලා කියපු කාරණේ පොඩි පුංචි අකුරු වලින් දාලා තියෙනවා. දැන් මේ මන්ත්‍රීවරු 225 දෙනාම හැමදාම පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ. හරි. හැබැයි පාර්ලිමේන්තුවේ සේවකයෝ රියදුරු මහත්වරු 2000ක් විතර කනවා. එතකොට අපිට දැනගන්න ඕන මේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නු ගාන per head cost එක ඇවිල්ලා මේ 2000ම එකතුව 225න් බෙදලාද කියලා. එහෙමනම් ඒක අපිට කරපු ලොකු අගෞරවයක්.
ඉතින් එහෙමනම් ඔබ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හර කොමිටි මීටම් එක නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න දැන් මේකේ මේ මහා ලොකු දේවල් නැහැනේ මේ හිල්ටන් එකේ ශංග්‍රිලාගේ තියෙන දේවල් නැහැ බතු එළවලු තියෙන්නේ හරිද දැන් පළතුරු සීසන් එකටවත් ඒ පළතුරු වෙන්නේ නැහැ හැමදාම තියෙන්නේ මේ මේ අන්නාසි මේ පැපළුයි මේ කෙසල් ගෙඩි හරිද එතකොට මේ මේ මිනිස්සු හිතන් ඉන්නේ හැබැයි අපි රත්තරන් ගිලිනවා කියලා ඉවරලා ඕ බලන්න ඕන කෙනෙකුට තේන රුපියල් 500ක්වත් කොස්ට් වෙන්නේ නැහැ ඔකට සාමාන්‍යයෙන් බත් කඩේකින් රුපියල් 200 බත් පැකට් එකට තව පොඩ්ඩක් 100ක් විතර වැඩිපුර මේ එකක් තමයි ඔතන තියෙන්නේ ඒ නිසා මේක නිවැරදි කරන්න කතා නැකතුමා මේ පාර්ලිමේන්තුවේදී කියලා මාධ්‍යයට ඉල්ලීමක් කරන්න එක මේ දාන්න කියලා කෑම පිළිබඳ ඇති වෙච්ච ගැටලුව ඒකෙදිත් ඔබතුමා මතු කරපු කාරණේ නිවැරදි මේ සියලුම දෙනා කන කෑමවල වියදම 225න් බෙදලා තමයි මුලින් මේ ගන්න කියලා තියෙන්නේ. ඔව් පස්සේ මම ඊයේ මේ ගැන සොයලා බැලුවාම එක කෑම වේලකට වියදම් මන්ත්‍රීවරයෙකුට සඳහා වියදම් වෙන මුදල් රුපියල් 296ක් වගේ මුදලක් තමයි ඒක වෙන් වෙන්නේ. ඉතින් මේ බොහෝ වෙලාවට ඔබතුමා හරි අපි නිවැරදිව හරියටම ගාන ගණන් හදලා කියන්නම් සභාවට කොච්චර මුදලක් යනවාද කියලා. ඔයාලා කතා නැගතුමනේ දැන් මේ ප්‍රකාශය කෙරුවේ කවුද කියන එක උන්නේ ප්‍රශ්නේ තීන්දුව වෙන්නේ. දැන් මේක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයිනේ. යම් නිලධාරියෙක් මේ පිළිබඳ ප්‍රකාශයක් කරලා තිනවා අලුත් මන්ත්‍රීවරුන්ගේ සමුළුවේදී. එතකොට ඒ නිලධාරියේ ප්‍රකාශය කරලා තින්නේ තම කරුණ නොදැන. ඉතින් එවැනි අවස්ථාවල මේ නිලධාරින්ට සම්බන්ධෙන්නුත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේවා බරපතල වැරදිනේ. මොකද මම කවදාවත් දැකලා නැහැ 225 දෙනාම ඔය කැන්ටිමින් කනවා. සාමාන්‍යයෙන් 70ක් 80කට වඩා කවදාවත් ඔය කැන්ටිමින් එක වෙලාවක් කන්නේ නැහැ. මාන්‍ය රුපියල් 250ක් හෝ 300ක් නම් ප්‍රකාශ කරනා 3000ක් ගියා කියලා ඊතුරු මුදල කොහටද ගියේ කියලාත් මේ සභාවට අනාවරණය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.